හරි එතකොට මේ වෙනකන් කතා කරලා තියෙන තීරි කරුණුත් එක්ක අපි ඊළඟට මෙන්න මේ උදාහරණ සලකමු තර පුරුදු විදිහටම ඔයාලා මේ ගානේ ඉස්සලා try කරලා ඉන්න ඊට පස්සේ මම හදන්නම් හරි එතකොට මේ සමජාත රක්ෂක අපිට මොනවද දීලා තියෙන්නේ මේ A කියන ලක්ෂය ඛණ්ඩංග දීලා තියෙනවා C කියන ලක්ෂය ඛණ්ඩංග දීලා තියෙනවා එච්චරයි අපෙන් අහනවා මේ පාදවල සමීකරණ ඒ කියන්නේ AB BC CD සහ DA ඔය පාද හතරෙම සමීකරණ හොයන්න ඕනේ එතකොට පාදයෙන් සරල රේඛාවක්නේ එතකොට සරල රේඛාවක සමීකරණයක් හොයන්න නම් අනිවාර්යයෙන්ම රේඛාවේ ලක්ෂණ දෙකක් දැනගන්න ඕනේ මොනවද අනුක්‍රමණයයි ඒ රේඛාව මත තියෙන ලක්ෂය කුයි එතකොට මෙන්න මේ පාද දෙක ගත්තොත් AD සහ AB ඒ දෙක මත තියෙන අපි එක ලක්ෂයක් දන්නවා ඒ ලක්ෂයනේ එහෙම නේද එතකොට AD මත තියෙන එක ලක්ෂයකුත් දන්නවා AB මත තියෙන එක ලක්ෂයකුත් දන්නවා ඒ විදියටම BC සහ CD මත තියෙන එක ලක්ෂයක් දන්නවා ඒ තමයි C එතකොට අපේ රේඛා මත තියෙන ලක්ෂයේ ලක්ෂයක් නෑ හැම වෙලේම අපි දන්නවා يعني අපිට දීලා තියෙන අපිට හොයන්න කියන රේඛා හතරෙම ඒ රේඛා හතර මත තියෙන ලක්ෂයක් නම් අපි දන්නවා ප්‍රශ්නයක් නෑ නේ එතකොට දැන් අපේ අනිද්දත්තේ මොකක්ද අපිට අඩු රේඛා ගන්න සමීකරණ හොයන්න නම් අනුක්‍රමණය ඒ කියන්නේ අපි මෙන්න මේ පාද හතරේ අනුක්‍රමණ හොයාගන්න වෙනවා හරිද එතකොට අපිට මේ දීලා තියෙන සමචතුරස්‍රයක් නේ හරි එතකොට සමචතුරස්‍රයක් නම් අපි දන්නවා සම්මුඛ පාද සමාන්තරයි එහෙම නේද ඒ කියන්නේ මේ BC පාදයට AD පාදය සමාන්තරයි ඒ වගේම AB පාදයට CD පාදය සමාන්තරයි ඒ කියන්නේ අපි මේ AB පාදයේ අනුක්‍රමණය හොයාගත්තොත් ඒ අනුක්‍රමණය මේ CD පාදයේ අනුක්‍රමණයට සමාන වෙනවා එහෙමනේ ඒ වගේම තමයි BC පාදයේ අනුක්‍රමණය AD පාදයේ අනුක්‍රමණයට සමාන වෙනවා ඒ කියන්නේ අපි පාද දෙකක අනුක්‍රමණය හොයාගත්තොත් इतर पाद दिखे अनुक्रमण आप एक बार दें इतर उमत लक्ष्य दंड हिंद अनिवार्य अनुक्रमण दंड हिंद समीकरण गुण प्रश्न इतकोट मेमई अरे मम्मी मिचर क्यूवे अरे गाना भी कुमें प्लान करसूम कर दंड इतर मुलिमी अंदर गता रेखा मत तीन लक्ष्यकन प्रश्न लक्ष्य अभी दंड अनुक्रमण तो आप हागंड तीन इतर अनुक्रमण हागंड अनुक्रमण हागद तपील आवश्यकता बोलो अभी मैं हतर दिन आगे अनुक्रमण है दिन तरह अनुक्रमण आगत मैं इतना इतर दिन आगे अनुक्रमण एक बार मम्मी हम भी ना ऐना अभी बोलो मे ए बी के नैक्न AD के नैक्न अनुक्रमण कहुमद हागन खेल हर इतोट एक हागन वेनम कुत् दत् दिल है अब दिल आने तेक्का दत्त माई मे ABCD के खेल समित खेल इतकोट अभी समित मुखद लक्षण සමචතුරස්‍රයේ මෙන්න මේ කෝණ කොච්චරයිද ඒ කෝණ අංශක 45යි නේද ඒක අපි දන්න දෙයක් නේ ඒත් එක්කම මේ කෝණ කොච්චරයිද ඒකත් 45යි මොකද මේ සම්පූර්ණ කෝණය 90ක් වෙන හින්දා ඒ කියන්නේ අපි මෙන්න මේ රේඛාවේ ඉඳන් මේ රේඛාව ගත්තොත් ඒ රේඛාවට අංශක 45ක් සාදන කෝණයේ අනුක්‍රමණයනේ අපිට ඕනේ අනිත් පැත්තට ගත්තොත් හරිනේ මේ රේඛාවෙන් ඉඳන් අංශක 45ක් සාදන කෝණයේ අනුක්‍රමණය ඉතින් මේකට පිට ප්‍රකාශන එක් තියෙනවානේ අපි අර ඛණ්ඩාංග තලයේ පාඩමේදී ඉගෙන ගත්තා රේඛාවක රේඛා දෙකක් අතර කෝණයේ සම්බන්ධයක් අපිට තියෙනවානේ එතකොට අපිට හොයාගන්න පුළුවන් අපි මේ රේඛාව අනුක්‍රමණය දන්නවනම් එයාට අංශක 45 කාණතර රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් එතකොට මේ වගේම උදාහරණයක් අපි කලිනුත් කතා කරා එහෙනම් අපිට මොකද කරන්න පුළුවන් අපි මේ රේඛාව අනුක්‍රමණය හොයාගත්තා නම් ඒ රේඛාවට අංශක 45 කාණතර රේඛා දෙකේ අනුක්‍රමණ දෙක හොයාගත්තා නම් වැඩේ ඉවරයි එතකොට අපිට දැන් බලන්න මෙන්න මේ රේඛාව අනුක්‍රමණය හොයාගන්න බැරිද? පුළුවන්නේ. ඇයි හේතුව? මෙන්න මේ A ඛණ්ඩාංකය C ඛණ්ඩාංකය හරියටම දන්න හින්දා. එහෙනම් අපි පරේණි පියවර දෙක මොකද කරන්න ඕනේ? මෙන්න මේ AC රේඛාවේ අනුක්‍රමණය හොයාගනිමු. එතකොට මම වාක්‍යයක් විදිහට ලියන්නම්. කොහොමද ලියන්න ඕනේ? AC රේඛාවේ අනුක්‍රමණය සලකමු කොහොමද ඉන්නේ? අපි එකෙන් මේ C කියලා ගමු. y ඛණ්ඩාංකවල වෙනස 5 - 2 බෙදීම x ඛණ්ඩාංකවල වෙනස 4 - 0 ତର 5 - 2 ତ କେନ୍ 3යි 3 බෙදීම 4යි හරි ඒ කියන්නේ අපි මේ රේඛා අනුක්‍රමණය දන්නවා දැන් මොකද කරන්න තියෙන්නේ මෙන්න මේ AC රේඛාවට අංශක 45 කාණතර රේඛාවේ අනුක්‍රමණය හොයාගත්තා නම් හරි එහෙනම් අපි ඊළඟට එහෙනම් පාවිච්චි කරන්න ඕනේ මොකද්ද
ඔය AC රේඛාවයි මෙන්න මේ AC විකර්ණයයි මෙන්න මේ රේඛා දෙක අතර තියෙන කෝණය 45 කියන දත්තය පාවිච්චි කරා නම් හරි. එතකොට අපි එක පොඩි වාක්‍යකින් කියමු. මේක හින්දා අපි පාවිච්චි කරමු අර රේඛා දෙකක් අතර කෝණයේ සම්බන්ධය. ඒක කොහොමද අපි කතා තිබ්බේ? ඉතින් මේ සමීකරණය ගොඩනගා ගන්න දිහත් එක්කම සහ මේ සමීකරණයට අදාළ උදාහරණයකුත් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒතර ඒක බලලා තිබ්බනම් මේ කියන කතාව හොඳටම පැහැදිලි වෙයි. එතකොට ඇල්ෆා ලාගේ දැන් දන්නවනේ කෝණයගේ කොච්චරයිද? අපි දැන් මෙන්න මේ රේඛාවත් එක්ක අංශක 45ක් හදන කෝණයනේ බලන්න. එතකොට එහෙනම් මේ රේඛාවත් එක්ක 45. එහෙනම් ඇල්ෆා ලාගේ කොච්චරයිද? 45. එහෙනම් tan 45යි. එතකොට මේ කැපි m එකයි m දෙකයි තෝරගන්න ඕනේ. අපි හිතුවේ මේ රේඛාවත් එක්ක අංශක 45ක් සාදන කෝණය අනුක්‍රමණය m කියලා. එතකොට එක්කෙනෙක් m අනිත් එක්කෙනා හනන් m2. m2 වෙන්නේ කවුද? මෙන්න මේ AC රේඛාවේ අනුක්‍රමණය. කීයද අපිට ආවේ? 3 බෙදීම 4යි කියලා. එතකොට මෙයාට තුන අවශ්‍ය වෙනුනේ 3 බෙදීම 4යි. එක දන m එකට අවශ්‍ය කරන m කියලා m දෙකට අවශ්‍ය කරන නම් 3 බෙදීම 4යි කියලා. අපි දන්නා tan 45 ගියා නම් 1යි. මේක බෙදීම 4ක් වෙනවනේ. හැමෝම 4ෙන් ගුණ කරන්න. එතකොට 4කින් හරිනේ. ඊට පස්සේ මම මේ මාපාංකයෙන් කරගන්න දෙපැත්තරම ධන හෝරණ දාන්න. සෝරි. මාපාංකයෙන් කරගන්න මේ පැත්තර ධන හෝරණ දාන්න. එතකොට ධන හෝරණ 1 සමාන වෙනවා. හරි. ඊට පස්සේ මම මෙතනින් එහා පැත්තට කොහොමද හදාගන්නවන්නේ? ධනාගයේ සලකලා එකක් සුළු කරන්න ඕනේ. ඍණාගයේ සලකලා තව එකක් සුළු කරන්න ඕනේ. එහෙනම් මම ධනාගයේ සලම සලකන්නම්. හරස් ගුණ කරන්න. එතකොට 4 ධන 3ක් m සමාන වෙනවා 4ක් m ඍණ 3ට. එතකොට මේක සුළු කරාම වලට m ට උත්තරයක් එනයි. मेकी रीना सल कोरे मेतन दिन तीन रीना तोर मे हरसकोना मेन मे आगे रिना गुण तोरे मे हरसकोना रीना हतर इक मे आने पे निकल सामान नोड़ी मेक सुल कर वाले हम बीड़ा रिने के हताई केला आयत बल मेन मे अनुक्रमण देख गुण करो किए दागे हतवता रिनेट हत क्या रिने का ऐ हम बेने अपिटो हम बेने मेन मे रेखा दिखे अनुक्रमण तुरा रेखा दिखा इक्की निकट लंबाई मगोद मैं संपूर्ण होने अनुमान इक हिंदतम अरे लंब रेखा दिख अनुक्रमण गुण से रिने हिंदतम मेन मे अगे दिख हम बेने हरने इट पास मुद्दे दंग अनुक्रमण दाने अभी ए बी के अनुक्रमण हत के रही तो ए डी के अनुक्रमण रीण के हाई हेम अंगा मे ए बी के समीकरण आई ए डी के समीकरण गुडना पुलवा योट अभी ना एम सामने हतावस्ताव सल कल सह एम सामने हत सह मे एक लक्ष्य सल कल एक भागम एम सामने रीण के हत सह ए लक्ष्य सल कल अणित समीकरण गुडनागम इतक हो मैं सल एम सामने हत के निकल सल इत ए लक्ष्य सल तुर्क दिन रेखा समीकरण अभी सामान्य लिया अनुक्रमण लक्ष्य देना यदि अनुक्रमण अर्थ दिन पाच कराने तुर्क दिन अम्म दंग अभी पुर्दीन तक मैं मैं पाच कराना पोडी सक එතකොට y එකට x එකට අපේ ලක්ෂ්‍ය ආදේශ කරනවා අනුක්‍රමණයට හත ආදේශ කරනවා. එතකොට කොහොමද දෙන්නේ? y ඍණ. ඒ ලක්ෂණ තියෙන්නේ y එක කියන්නේ 2යි
හතයි x කියන බිඳුව. එතකොට මම පුරුදු විදිහටම දැන් සරල එකයි සාධාරණ සමීකරණය දන්න හින්දා ඔක්කොලම මම විතර ගන්නවා. එතකොට y ඍණ 7ක් x ඍණ 2 සමානයි බිඳුවයි. ඒ වගේම මම m සමානයි ඍණ 1ට 7 අවස්ථාව සලකන්න. එතකොට මම ආයෙත් මෙයා පාවිච්චි කරනවා. එතකොට දැන් ආයෙත් ඒ ලක්ෂ්‍ය ආදේශ කරනනම් x එක y එක වෙනවට. එතකොට y ඍණ ඒ ලක්ෂ්‍යය තියෙන y යගේ දෙකයිනේ. සමානයි ඍණ 1ට 7. හරස් ගුණ කරනවා. ඔක්කොම පැතර ගත්තම එතකොට අපි මේ පාවිච්චි කරේ ඒ ලක්ෂණේ. එතකොට අපිට මේ හම්බ වෙන්නේ AB රේඛාවේ සමීකරණයයි AD රේඛාවේ සමීකරණයයි. හැබැයි මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ අපිට හරියටම AB රේඛාවේ සමීකරණය මෙයාද මෙයාද නැත්නම් AD රේඛාවේ සමීකරණය මෙයාද මෙයාද කියනද දත්ත මදි. මොකද අපිට හරියටම කියලා නැහැ මේ AB රේඛාවේ අනුක්‍රමණය හරියටම මෙයාගේ AD රේඛාවේ අනුක්‍රමණය හරියටම මෙයාගේ කියලා. කියන්නේ ඒ තරම් කියන්න අපිට දත්ත නැහැ. එහෙනම් අපිට මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ පොදුවේ තමයි උත්තරේ කියන්න වෙන්නේ. මොකද හරියටම ස්පෙસિෆිකලි මෙන්න මෙයාගේ රේඛාවේ සමීකරණය සහ මෙයාගේ රේඛාවේ සමීකරණය කියන්න අපිට මුකුත් දත්ත දීලා නැති හින්දා. එතකොට මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ එහෙනම් අපි පොදුවේ සමීකරණේ සමීකරණ දෙක ලියලා පෙන්නන්න ඕනේ. ඒක ලියන්න ඕනේ පොඩි වාක්‍යයක් ලියලා පුරුදු විදිහටම. මෙන්න මෙහෙම පොදුවේ කියනෝනේ AB හා AD රේඛාවල සමීකරණ කවුද මේ දෙනානේ ඔන්න එක පද දෙකකන සමීකරණ හොයාගත්තා. එතකොට ඊළඟට අපි දන්නවනේ මේ රේඛා අනුක්‍රමණයට සමානයි. එතක මේ රේඛා අනුක්‍රමණයට මේ රේඛා අනුක්‍රමණය සමානයි. එහෙම නෙවෙයිනේ. ඒ කියන්නේ අපිට මේ අනුක්‍රම වලට ආපු මේ 7 සහ 1 එකට 7 දෙකම මෙන්න මේ C කියන ලක්ෂ්‍ය පාවිච්චි කරොත් මේ තියෙන BC රේඛාවේ සහ CD රේඛාවේ සමීකරණ හොයාගන්න පුළුවන්. එහෙනම් මට ආයෙ මොකද කරන්න තියෙන්නේ? මේ m සමානයි 7 විට සහ 1 එකට 7 විට ඊළඟට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය පාවිච්චි කරලා සරල රේඛා දෙකේ සමීකරණ හොයාගන්න වෙන්නේ. හරිනේ. ඉස්සෙල්ලා මම එහෙනම් m සමානයි 7 අවස්ථාව සලකනවා. එතකොට අපි සමීකරණය මෙයානේ. ඒක අපි පුරුදු වෙනත් එක පාවිච්චි කරමු. දැන් අපි මේ අවස්ථාවේ සලකන්නේ කවුද? C ලක්ෂය. ඒ කියන්නේ y එකට x එකට ආදේශ වෙනුනේ මේ C ලක්ෂයේ ඛණ්ඩාංක. එතකොට y ඍණ C ලක්ෂයනේ 5. අනුක්‍රමණය 7යි. හරි. එතකොට මම ඔක්කොම ටික වම් පැත්තෙන් ලියන්න එකපාරම y ඍණ ඔහම සම්බන්ධයක් හම්බ වෙනවා. එහෙනම් මම ඊළඟට අනුක්‍රමණය ඍණ 1ට 7 දවස සලකන්න. රේම් සමානයි. ආයෙත් අපේ පොදු සමීකරණය සරල රේඛාවේ සමීකරණය ගොඩනගා ගන්න. තත් දැන් C අවස්ථාව සලකන හින්දා y එකට x එකට ආදේශ වෙනෝනේ C ලක්ෂයේ ඛණ්ඩාංක. එතකොට y ඍණ හරස් ගුණ කරන්න. මේක ඇතුළට ගුණ කරන්න හදන්න එපා. මේක හරස් ගුණ කරන්න. මේ ඍණ ලකුණ මේක ගුණ වෙන්න ඕනේ ඍණ එකේ. පුරුදු විදිහටම ඔක හැමවම වම් පැත්තට ගන්න. ඉතින් මෙතනින් පස්සෙත් මොකද කියන්නේ? අපිට හරියටම කියන්න බෑ. BC රේඛා සමීකරණය මෙයා CD රේඛා සමීකරණය මෙයා කියලා අර මේ කලින් කියපු විදියටම පොදුවේ තමයි කියන්න වෙන්නේ BC සහ CD රේඛාවල සමීකරණ මේ දෙන කියලා. ඒතර ඒකත් අර පුරුදු විදියටම වාක්‍ය වශයෙන් අනිවාර්යයෙන්ම ලියන්න. මොකද ඒකට විභාග වෙලාවේදී අපිට ලකුණු වෙන් වෙන හින්දා. ඒතර මම ඒක කියන වාක්‍යයක් විදියට කොහොමද දෙන්නේ?
समीकरण को देना मेन मे रेखा दिखे समीकरण लियर पेन नोट उतने आप गाण संपूर्ण है ना तर तीरण सर के समचतुराश्रिक पाद हतरम समीकरण आगे अब तिब्यम कद मेन मे लक्ष्य दिखे खंडांक विरा तर अभी दाने लक्षण हेमदेम पावचल अभी क्रम क्रमे मे पाद हतरम समीकरण उड़ना कत्ता उपयोगतम सामान्यंग उड़कलाट विन दे अरे अभी करण दे अभिगा तीन चूटी देवल हेम चूटी देम ये चूटी देवल टीका अभिगा तिब्बा हर मैं एटे हेमीट 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 पावच कराम अंतिम उत्तर मेदर लेसी मैं पूर्व सर मंगिता वाले गाने पहले विन दीला तब तीजिए हम भी थैंक यू।